හරිපුතේ අංක දොළහා ප්‍රශ්නපත්තරේ ගම්මු. අංක දොලාහ ප්‍රශ්නපත්තරේ ගන්න දෙවනවාර පරීක්ෂණය. ගෙදර වැඩ ටිහත් ලියාගන්න අද ගෙදර වැඩ තමයි එකසි අසූහත පිටවෙ තියන අපි පාඩංකරපුමුල් කවිහතර පාඩංකරන්න එපා ඒටික ඇරන්නේ තුරු කවිටික පාඩංකරගනෙන්නිද. පයුරුලින්තියා පයබුරු ින්තියා කධරගෙන ගියා කියනතැනින්ද පිනාග පොඩි ළමා කියන හවිය දක්වාම පාඩං කරගෙන එන්න එකසි අසූ හත පිටුවේ. ඒළඟට අංක දොළහා අකුර ප්‍රශ්න පත්තරේ පලවිල් පත්්‍රේ. ඉරිගහන පේපර එක තියෙනවනේ. එතන ප්‍රශ්න හතලියත් තියෙන ඒ ප්‍රශ්න පත්තරේ ගෙදරෙදි කරෙන් නෝත්. හනිද කවිපාඩන් කරන්න තියනු පලවෙනි ප්‍රපත්‍රය කරන්න තියනවා. හනිදහනි ඒළඟට තියෙනවා ඔයාලට එදා පිටපත් කරේ ඔයාලා මඳන්නු රචනාවක්නි ඔන්න යාලාද තනීින් රචනාවක් පලියන් එ ෝනේ වැඩතුම විතරයි අනිවාරෙන් මේ තුන කරන්න එන්න පුදේ චුට්ටක් ගෙදර වැඩ වැඩි දැන් අපිට ඉදිරියට විබාග පැවැත්වෙන අපේට මුහුණ දෙන්න ඕනේ හරි දේ නිසා ප්‍රශ්නපත්්‍රය කරලා කවිටික පාඩන් කරගෙන් ඒ වගේම රචනාවලියන එකත් ඉතාමත් වැදගත් හනි මෙතන කියනව පහත දී ඇති මාත්‍රකාතරෙන් එකක් තෝරාගෙන වචන දෙසයයක් පමණ වනසේ රචනයක් ලියන්නන්නේ එ එකකර මෙන්න මේ පලවෙනි රචනාව තමයි ඩියන්න ඕනේ. මේ රච්චනාව ලියනුපුොර නිකං හේම ියන්නපා හොඳ ප්‍රවේශයක් තියෙන්න්න ඕනේ ආරම්භයක් තියෙන්න්න ඕනේ හොඳ සදර්භයක් තිෙන්න්න ඕනේ අවසානයක් තියෙන් ඕනේ අවසාන නිගමනයයක්හරරි යෝජනාවක් හරරි දිරිපත් කරන්න පුළවා නිසද සද්ධාන පුළා මුලටගට පස්දාපිල්ලු භාවිත කරන්න රූඩි ඉංගිවැැකි. ඒ යොදල ලියවෝත් තමයි න්න. ු හබවවෙ ඒ වගේ තම යක්ක්ෂණ විනි්‍ය අස්සය නිවරතිත බලන්න කියවල මැනවිින් චේද බෙදලතියෙනවාද කියලා බලන්න රූලේ හරි මැින් චේදවෙන් කරන්න ඕනේ වචන ගානතියෙන් ඕනේ පිරාමලක්ෂණ නිවැරදිවයොදන්න ඕනේ පද බෙදීම් නිවරදිවෙන්න ඕනේ ආමේ බොක්කෝම හරිියුොත්තමයිපුතති අපිට හොඳ ලකුණකට යන්න ොළුවවා හඩි දේවගෙන සැකිල මක්තෙන ලිබොත් තමයි රචනාව අපිට හොඳ ලක්ුණකට යන්න පොළවා. හඩ දෙෙන්ද ඉල්කි පුතා කියන්න බලන්න පලවෙනි මේ රචනාව පිඩි බඳ හැමෝමලියන්නනේ අංක එක්ක රචනාවේ මේ රචනාව. හඩිමල් ියනෙහෙට කියලා දෙනවා අශ්‍යකරුණත්තියන නම් පැසරෙන් ියගන්නම මෙත්තන කියන්න බලන් දිල්කි. හැරි මේ මාතෘකාව මේකර දැන් අපි මාතෘකාවක් යොදන්නත් ඕෝනි අනිවාරම ඊට කලින් අපිට පුළුවන් සැකිල්ලක් හදාගන්න නේද ඒ සැකිල් අනුම චේද බෙදන්න පුළුව. කොහොමද අපි සැකීල්ල හදාගන්නේ කියන්න බලන්න මොනෝගේ කරුණදම හිළියන්නේ කතා කරම් බලන ටිකක්. ඕ අපිදැන්ගේ සැකිල්ල හදාගන්න ඕනි චේදදවෙන්කරන්න ඕනිේ මෙම අපිට දැන් චේදයක් දීලා තියනොනනි මේ චේදයක් සුරෙන්තම අපි සැකිල්ල හදාගාන්නුනේ මේ චේදය තියෙන. කරුණු අපි මේ අහලතියන දේවල් ගම්්‍යමාන වෙදරමෙන විදිට ඒවට අපි අදහස් දක්ුමිල්ලියන්න්නන් මේ ඉදිරිපත් කළ චේදේතියෙන කරුණු අතහැරදාල අපේ රචනාවලියන්න බැහැ. අපි දැන් හොඳ ප්‍රවේශයක් ගන්නු ඊළඟට අපිට පොළුවන් මේ සාහිත්‍ය පොත්මගින් සාහිත්‍ය ග්‍රන්ථ. එම නැත්ත සාහිත්‍ය කෘති මගින් රටක ජීවත්තන මිනිසුන්ගේ චින්තනය නිර්මාණ ශීලිත්වය පිළිබිබුවන ආකාරය ගැන අපිට. චේදකින් ලියන්න පුළුවන්. ඇ ඊළඟට පුතේ අපිට පොළුවන් මේ රූපවාහිනි තාක්ෂණයට. පෙර අතීතය මෙටට දියුණු කලාව දියුණු සාහිත්‍ය කලාවක් පැවමේ තිබ්බා කියනෙ එක අපිට එක චේදකින් ලියන්න පොළුවන්. ප්‍රවේශය ගන්න සාහිත්‍ය කෘතිමගේ මිනිසුන්ගේ සිතුුම් පැතුූ මේ නිර්මාන ශිල්ලිත්වය පිළිඹිුවනම කියලා පිනිව්වා ඊට අදාළ. ඒේද චේදයක් නෙව් යිලංඟට චේදයක් හරි දෙකක් හරි ඉ ප්‍රවශයගත්ත මේ පිළිබඳ චේදයක් ලියවවා ළඟට චේදලියනවා රූපවාහිනී තාක්ෂණයට පිරාතීතයමිනි සුන්ට. හොඳ දෙවුම් සාහිත කලාවක් තිබ්බා. නේද ඒක ගැෙනඩියන්න පුළුවන්. ඒ ලඟට චේදල්ලියනවා මේ රූපොහනය ඇතුළු නවතාක්ෂණයට හුරුවීමම් නිසා. අපේ ළමාපරපුර එහෙමන ළමාපරපුර වගේම මේ වැඩිහිටි පරපුර. නිද සාහිත්‍ය කෘති පරිශීලනයෙන් ක්‍රම ක්‍රමෙන් ක්‍රමාණුකොලුව බැහරවෙලා තියෙනවා කියන කාරණාව ඉස්මතුවෙෙන් අපි තවචේදයක් ලියනවා. හනිද ඊට පස්සේ ඒකරටේ අනාගතයට අහිත කරලෙස බලපාල තියනවා. බලපා ඇති බව අපිට එක්කචේදයක් ලියන්න පුලුව. හනිද ඉට පස්සෙ මෙතන තියන මේ අවසන් ප්‍රතිඵල ේතනා සවබදාක එකක් නොවනු ඇත කියලා නේද. අය නිසා ඇතිවෙලා තියෙන. ප්‍රතිපලයේ ලපෑම ගෙන උන්න එක චේදකිල් කියියෙනවා මේ ීට අනුම තමයි චේද කඩාගන්නුනේ ඇතුන අපි හිතන හිතන විදිහට අපි මාතෘකාවක්දාගෙන චේදවෙන් කල ලියන්නේ හනි දෙහෙම ලව්ව කියල ලකළු හම්බෙන්නේ මේ තියෙන කරුණු ඉස්මතු වෙන්න තමයි ඩියන්න වොට. ඊලඟට අපිට පුළුවන් ඒකෙන් මි දෙන්න නෙද ගත්ත යුතු ක්‍රියාමාර්ග ගැන චේදයක් ලියන්න පුළන් ඔන්නේ විදිහට සාර්ථකව චේදවිංකල්ල වෝත් තමයි පපුතේ සාර්ථක. හරිද? ඉදිං අපිට ඔයාටතේ අපිට ලියන්න පුළුවන් ඒේදම අන්රාධ පුරේ දැංහිම චේදවෙන් කරන් ඒවට කරුණු දක්වන්නුවා. අනනිද ඒ චේදවලට අදාල වෙන තමයි දෙම්ම ඊළඟ ටි සාපච්චා කරන්න ඉතිං අපිට කියන්න පුළුවන් මේ අනුරාධපුර පොළොන්නරු නේද දම්බදෙනී යුගවලා අපිට අග්‍රගන්න අපිට විශිෂ්ට සාහිත්‍ය ඇමේඒ යුගවල අපි විශෂ්ට සාහිත්‍යයක් තිබ්බ පරිශීර්ණය කරන්න නේද ඒ වගේම අපේ මේ ්‍රමණීතම ගද්ධ සාහිත්‍යය තිබුණ මොන යුගගේද සබ දෙනී යුගගේ ඒවගේම අපේ මේ ස්ර්ණමය යුග සාහිත්‍යය ස්ර්ණමය යුගයේ තිබ්බේ සන්දේශවල එහෙම හොඳින් තිබුණු ස්ර්න්නම යුගෙ? පෝට්ටේ යුගගේ නේ දෙහෙනන්ගේ ඒ යුගවල ජතිවරයාණන් වහන්සේ එකෙන හාමුතුරෝ ගිහි අය පැවිදි අය ග්‍රන්ථ කරනය නියුතුනා සාහිත්‍ය කරන නියවතුුණ එතකොටේ බිහිවුුණුනේද අමාාවතුර පොළොන්නරුව ගුත්තිලකාවේ වගේ නිර්මාණ පිළබඳ සඳහන් කරන්න පුළුවන් ඒ නිර්මාණ රසවිඳීමෙන්න්නේද මිනිස්වානන්දයෙන් ප්‍රඥාව කරා තමයි ඇගේ අදත් නූතනයත් හොඳ නිර්මාණ නැතුවාමනෙවේ. හැබැ විරලායිනේද බහොලව තියෙන්නේ සමහරවෙලාවට ගත් හඩසුන්නේවා. නද. සරුද්ධයක් ඒ තුළ දකින්න බෑහසය එහෙම නැත්තං සමහර වෙලාවට නේද. කාමේ රාග්‍ය දේශය ඇති කරන නිර්මාණ තමයි ොහොමේ අතිඥානන්දීම් ප්‍රඥාව කරා යන්නේ අපේ බුද්ධියාවදි කරන නිර්මාණ ගොඩා. ිටලායි නේ ද අපේ ප්‍රඥාවවිද කන දැනුම ලබාදන අපේ ජීවිත පරිඥාණය ඇති කරන අපිට අපිව පරිනත කරන නේද අපිට අවබෝධය ලබා දෙන අපේ ජීවත් පෙන්න අවශ්‍ය නේද. ඒ දේවල්න්නේ හැගේී මනනිත්තක්කෙනාවගේ දුකදැන්න අනික්තෙක්කෙන පිටමට සංවේදනය ඇති වෙන නේද අනිත්කෙනාව තේරුම්ගන්න පුළුවන් හ ඒ දයාව කරුණාව හිතුලේ තෙතමන ඇතිකට නිර්මාණ ගඩක් වෙලාවට අඩුවයි. නේද ආහිනංහි අපේ අතීතේ තිබ හලා නිර්මාණ පිළිබඳ වෙතනෙද සඳහන් කරන්න පොල් වහින එකට වෙලාතියෙනම කද මේ වාර්තමාන ඉතාමත්ම වේග නේද මේ විද්‍යුත් මාධ්‍ය අමුද්‍රිත මාධ්‍යය නවමාධ්‍ය මේමට මිනිස්සු පෙළබිලාතියනවා. නේද කාර බහුලතාවේ මත එහම නැත්තං අද අපි අර කොවිට වස් සංගතයත් එක නවමාධ්‍යට ගොඩක් බෙහෙවින් නැබරුුණා. ඒවා පරිහරණේට පවා දන්න නතිය පවාද ග ගත්ත හැබැයි ඒදේවල් පරිහරණයර එපා කියල නෙවක කියෙනන අප ඒව පරිහරණය කරන්න නලුදනම හොයාගෙනයන්නො. හැබයි අපි හරස්සුන් ඒේනතු සරුදේවල් පමණක් ගන්නු නිසරුදේ අයින් කරන්නන ගොඩක් අයි මොකද කරන්නේ නිසරු දේවල් ගන්නවා. නේද අපි ග කියන්නු නැරහන්සයා දීන් කිරිබෙන් කරන්නාවගේ අපි සරුදේර නිසරුදේ බැහැඩ කරන්න ඕනේ දැන් අපි නේද. දැන්ගත්දහම ඇතැම්වෙලාවට මේ ඉස්සරනම් ඉස්සර මොක දුනේ සද්ධර්ම රත්නාවලිය ඒවගේ ජතකතාපුත් වහන්සේවා කියවන්න දන්න නැති අයි. නේද මොකද බණමඩුවකට ගැස් වෙලා හොඳට පොත කියවන්න පුළුවන් කෙනෙක් ශබ්ද නගල කියව්වා. ඒවා අහලා රස්වවින්දලා නේ දේවෑ දැනුුවෙන් පෝෂණය වුුණ. ඒව ඇතියන හොඳ ගුණධර්ම ඒවා ජීවිතයට ඇතුළත් කර ගත්ත අද දෙැන් විශ්වවිද්‍යාල තුළින් බිහිවන දරුවන්නේ උ්ගත්තුන් වියතුන්නේ කියාගන්න දරුවන් තුළ පවා සමහරවෙලාවට හදවතේ තෙතමනේ දායාවන නේදේගොල්ල ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය දකිනකට අපිට පි ඒ එක පේනවනේ ජනමාධ්‍ය තුළින් නැම් පහෞගිය දවසකට වාර්තාාව නේ නේද ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදනය කතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා නේ ඒට ඒ ප්‍රීම් සමන්තාවෙන් අවත්්‍යනවා කිව් හමක දුනි. ඒ? ඒ මේ ශිෂ්‍යාව ඝාතනය කරාමරල දැම තම පෙම්මිතිව මැරුවනේද. එතකට බලන්නට උගත් බුද්ධිමත් කියල කියත්. කියාගන්න කොට්ට ආසේ තුළට ප්‍රායෝගි බුද්ධිය හැගොලන ප්‍රශ්නයක් ගැටලුවක් වුහම එකට හුණ දෙන්නේ එක දරාගන්න සංයමය ඒ පෞර්ෂයනේද. ඒව නැහැහැබැයි හෙල කලාවන්ගෙන් හෙළ සාහිත්‍ය පෝෂණය කරපුේ ජනතාව තුළ ඒව විඳ දරාගැෙනීම තිබ්බ සමහරලාටි කියෙන ආයික මේ මානසික. එම නැත්ත මානසික්ක ගැටලුවක් නිසාහෙවුණ මකක්කර හේතු හදාගන්න හේතු හදාගන්න එක නෙව අපි බලන්න නකට හේතුව නිව එහෙම වනේ ඇයි කියෙ අපි බලන්න ඕනනි නේද. ඒ තත්වට අදැයි සමාජය පත්තලාතියන හැබයි අතීතියගත් හම නිදැන්වම හගම සේකරයන් එහෙම රචනාා කරලා තියෙන මේ ඒ කවිහම ගත් හම ඇත අතීත්්‍යයේ මිනිසුන් කොහොමදේ ිරහව දරාගත්තේ යනේ ද ප්‍රේමයම තමන්ගේ ප්‍රේමේ හැරදාලා ගියාහම දරාගත් ආකාරය ඒවට කොහොමද සංගමයක මුහුණ දුන්නේ කියලා සඳහන් වෙනවා. අඩ කියනවා එක මේ කවියක් තියෙනවා ම ඉරපායා ඉරාවරට ගියාදෝ හඳ පායා හඳාවට ගියාදෝ. හැන්ඩුව කඳුලු මුහොදට එක්කුණනාාදෝ ලබට ලමානල අපට නෑනාා කොයි ගියාදෝ. නේද ඒ විදිහට මේකව් වපිලේ පැදුරහනට අරග නේනවා එලා පැදුර මැස්සේහි සැතපෙනවා. රටා වියපු අධික මට සිහි වෙනවා හිත්තේ දුකට එතකොට කවි කියවෙනවා කියලා. නේදේ වගේ තමන්ගෙමහි. නෑනගේ බියෝව නේද හැරදාල ගේක හරිම සංයමින් දරාගත් එෙස්සර හිටපු ගේමියවස්සර හිට මිනිසන් හෙමනැතු කිවනේ රුච්‍රාණි රුච්‍රාණය හන්න්න එක පාරමා මරන්න කිව්වෙත් නෑ හෙමනැත්තං තමන්ගේ අනිත් පාර්ශයකිනාව ගාතනය කරන්න පෙළමුුණි නෑ. නේද එ එ සංයම හරි විනීතව ප්‍රශ්නය ගැටලුව හනුවේ හම්මුවේ හුණ දුන්නා දරාගස්ත. එ ඒවාව කොහෙන්ද. අරහොඳ සාහිත්‍යකු පෘති. පරිශීලනය කරනින් ඒව රස්ස විදීමි ඒවැන් ලබාගත්ත දැනු මාකල්ප මත නේදටක හද ළමයි විතලක්න වේ වැඩි හිටියෝොත් මේ සාහිතකුත් මේ පොත් පත් පරිශීලනය කරනක බැහැරවෙලා තිනව ගොඩක් වෙලාවට යාල පවා නේද ඉස්මාට්ම දුරකතනයට ඒව නවමාධ්‍යට නේද ගුදුරෝ බවට පත්තුලාතිුව කියෙනේ අපි නවමාධ්‍ය පරිහරණය කරන්නනේ අපිට හොඳදේවල් ඒ අපිට අවශ්‍ය දැනුම ලබාගරගන්න හැබැයි අද මකද වෙලාති නනිමි මාධදේ මේ නවමාධ්‍යේ රූකඩයම් බවට අපි පත්තෙන් හොඳනෑ. අපිට ඕන දේතම්මයි අපේතන පරිහරණය කරන්නේ එමනතු ඒ ගොල්ල දෙනදේ අපි පරිහරණය කරන්න හොඳනේ යාලා කන්න කියනදේ ගොල්ලෝ බලන්න කියන දේවල් නේද. ඒගොල්ල බොන්න කියනදේ ඒවලනවි. අපිට අවශ්‍ය දේ ගන්න අපි. ුද්ධමත්යෙන් වන අපි සතු හොඳ විචාර බුද්ධිය තියෙන් ඕනේ හනිද ඒ වගේ ඒයි වගේමී ජනමාධයෙන් වන බලපෑම තේරුම්ගන්න ඕනේ නද මාධ්‍ය සංස්කෘතිය වෙන බලපෑම නේද අපි වේ ඒ සමහර දැන්වීමම් හර හාපිතුර බලපෑමක් ඇති කරනවා ඒගේ මේ ජනප්‍රී සංස්කෘතිය ගුදදුරුව වෙන්න බවට පත්වෙන් හොන්ෑ හොඳට හිත්තලවිීමසල තමන්ගේ තර්කඥානී ඒව තේරුම් අරගෙන කටයතු කරන්න ඕනි. ඕහ තවත්වයාලහිනම් තවලස්සන කරුණු දාලා මෙ පළවෙනි මාතෘකා පිළිබඳ රචනාව ලියලෙවන්. හරි දැන්ගි හිනං කරන්න අංක දෙක ප්‍රශ්නය මේක කියවන්න බලන්න අ මේ ප්‍රශ්න පහට පුතේ පිළිතුරු ලියන්න පෙපර එක නැතිදුවෙෙක් කරි පුත එෙක් කරරින්නවද මට උත්තර දෙන්න පුතේ කැ්‍රර් ජනයා මෙරට පුොරර්සියම් බවට පත් වූයේ කිනම් මකවාන්වක දීද. ඕ යටත් විචිත කාලිනේ ද යටත් විජිත සමයේදීය නැත යටත් විදිිත සමයෙහිය කියන ලියන්නවා. එන එකකට පිළිතුර යටත් විචිත සමේහිය දෙක. Left ැ ජනයා වර්තමානයේ ධාර්තික දුෂ්ක්‍රතාවලට මුහුණ පා සිටින බවට නිදසුනක් දක්වන්න. හඩි නිවරදිය දින හතක් පැවැති විවා උස්සවේ දින තුනකට සීමාවීම. අධ්‍යතනයේද කැෆර් ජනයා අතර දක්නට ලැබෙන පැරණි චාරිත්‍රයක් ලියා දක්වන්න. ඕ විවාහට පෙරදින මනාඩියගේ නිවසේදේ පාන්දර වනතුරු මනාලියට ආශිර්වාද ගීත ගායනා කිරීම හල කැෆ චනයාගේ චාරිත්‍රවලට අනුව විවාහ උත්සවයක් ආරම්භ වන්නේ දවසේ කිනම් අමස්ථාවක දීද ඕ පාන්දර කුකුඩා හැඬලීමෙන් පසුවය කෙල ලියල තියෙන් නෝන කැන්කැන් නමින් හැඳින් වෙන්නේ කුමක්ද. බොස්තොරොක්ක ගෞමය හරි ඇඊළඟට කියවන්න බලන්න මෙන්න මේ චේදය ශාලුක පුතා පහත චේදයේ පහත චේදයෙහි එහි වචන සංඛ්‍යාවෙන් තුනෙෙන් එකක් වනසේ සාරංශකර දක්වන්නනවා. හරි කියන්න බලන්න ශාලක හරි හොඳ එපදම එක සාරංශ කරන්න බලන්න තුනෙෙන් එකක් වන විදිහට ලියන් හිතියෙන වචන සංඛ්‍යාවෙන් තුනක් එතුනින් එකක් වනසේ සාරාංශ කර ලියන්න හරි පටන්ගම්මු විසි සි විසිහතක් විසි අටක් වුණාටකම්මන්නේ අතර ප්‍රමාණයක් ලියමුව විසි හතක් විසි අටක් ප්‍රමාණයක් ලියමු. තකොට ගණන් කරනකොට මේ ය. වෙන අකුරක් විදිහට මෙෙන වචනයක් විහිහට ගනාම් කරන වාක්‍ය අවසන් නිපාතයක් විදිහට ය හනිද පිසි හතක් විසි අටක් ප්‍රමාණයක් ලියම් අපටන් ගන්නකොදැන් සෙල්ලාම කටු කොලේ කළි ව්වත් කමක් නෑ. පිළිතුරට ගන්න ඇතුව ජමන් කියල දෙනකොට අඩුපාඩු. ේරුම් අරගන වාලට නැවත සාර්ථක පිළිතුරක් කියන්න පුළුවන් කටුකොලයක ලියමු ඊලෙයි වඩායට අතුස්සන්න පුළුවන්. අඩුපාඩු දැනගන්න පුළුවන් කැමැති කෙනෙක්ට තමන්ගේ පිළිතුර කියන්න පුළුවන් හනිස්සනාරකයමු බලන්න ගොඩක් වේගෙන් කියන්නපා සනාරා හරිහිමින් කියයන්න බලන්නමට අඩුපාඩු කියන්න පුළුවන් ඉදිිහිට මන. හරි ගොඩක් තුරට සාර්ථකයි අර එහිලා නැතුව වෙන වචනයක් භෞත කරන්න පුළන්නන් තවත් හොඳයි හරි ඊළඟට ශාලුක අට චායා රූපපත් එක තන් සටහන් එක තුනාා කියනෙ එක උඩවාකෙටම සම්බන්ධ කරන්න වාකෙ දෙකට කඩන්නපෑ මේ බචනකීයද මික්ෂාලුක මෝ මේ ලාංකික කලාංග කෙරිහෝගේ අවධානය යොමුව බව මේ තුළින් දැකගන්න පුළුවන් කෙනෙකය තුළත් කරන්න ඕනෙ හරි එහෙනම් ඔයාලගේ පිළිතුර තුළ මෙන්න මේආකාරඇත තමයි ලියන්න ඕන විසිහායක් වචන විසිහායක් වචන විසි හත්තක් විසි අටක් තිබුණට කමක් නැහැ. හැනිද විසිහයක් විසිහතක් විසිටක් තිබුණට කමක් නැහැ විසිහතක් හරි විසිහටක්හඩිවෙන්න ලියන්. හනිදකට පුතේ ලියන්න ඕනේ . දැම මේවා ලියන්නෑ සිංහල මෝස්තර ගොහ නිර්මාණ ශිල්පය ධාරමය කර්මාන්ත ශෛල මේ කර්මාන්ත ප්‍රතිමාශිල්පය ඔක්කෝම කැටිකරල ගණ් හෝනේ අපි. ඒ ඔක්කෝටම අපි තනිවච්චනකින් ඒටික කියන්න ඕනේ. හනිදඒ සඳහා මේ ඔක්කෝම එකින් එක කියන්නේ යන්නේ. හ එහම් අපි කොහොමද මේටික කියන්නේ දැන් අප දන්න ඕනේ සාරාංශිද අනවශ්‍ය නිපාත වරණා නේද අයිකරන්න ඕනේ මුක්ක්‍ය අදහස තේරුම්ගන්නඕන වැදගත්තේට රිගහන්න ඕන ප්‍රදානම අදහස ඉස්මතු වන විදෙරල යන්නන්නේ එතකට අපිළිනවා මධ්‍ය කාලීන සිංහල කලාග්‍රන්තේහි තත්කාලීන කලාශේත්‍රහාකාර්මිකයන් පිළිබඳ තොරතුරු සහ. චායාරූප චිත්‍ර සටහන්, ඇතුළත් වීමෙන් ලාංකික කලාංග කෙරෙහි ඔහුගේ අවධානය යොමෝ බව දැකගත්ත හැකිය. නේද අපිට ඔය විදිහට ලියන්න පුොළුව. හනිද අර ඒ එකක තනි තනිවාක්‍යවට කඩන්න ඇතු අරවාක්‍ය දෙකකින් තුොනකින් කියනම තනිවාක්‍යකට මේ ගොුණු කරල යන්න පුළුවන් එකතු කරල් යන්න පුලන පොඩක් හොඳයි. හරිද හරි මධ්‍යකාලීන සිංහල කලාග්‍රන්තේහි, මධ්‍යකාලීන සිංහල කලාග්‍රන්තේහි, තත්කාලීන කලාශේෂත්‍රහා, කාර්මිකයන් පිළිබඳ තොරතුරු, සහ තොරතුරු ඇතංකමාවක් දාළ ඡායාරූප චිත්‍ර සටහන් ඇතුළත්වීමෙන් ලාංකික කලා අංග කෙරෙහි ඔහුගේ අවධානය යොමූබව ලාංකික කලාංග කෙටහිෙෝ හුගේ අවධානය යොමෝ බව දැකගත හැකිය දැකගත හැකිය. හරි ඕකෙනු තව අපිට කෙටිකල්ලා අනමශ්‍ය නිපාතයින් කළ තවත් කෙටිකළ ලියන්න පුළො අහහිම් දියන් කොළුවන්න හරි ගොඩක් හොඳයි. හරි පුතේ. දහෙනම් අපි ක්ලාස්ක න අතර කරනවා ඔයාලක් ඉදරිදි කරගන ඩෝනෙහෙනම් අඩ අම්බලමී පිනා කබිටික පාඩන් කරගනන්න ඒ වගේම අකුරංක දොලහ පළවෙනි පත්්‍රේ කරන්ෙන්න්න අකුරංක දොළහ පලවනි රදදනිි ප්‍රේ පලවෙනි රචනාව ලියගින් ඔය තුන කරන්න ඕන මං ඒෙදර වැඩටික ගෝපිකට දාන්නම් හැනි හරි ඒ වැඩ ටිකත් කරං අපි ලබනසතිය හම්බේමෝ අල හැමෝ මෙහෙෙනම් පරිසමින් ඉන්නකුතේ ඔල් හැමෝටම අයිබෝවන් යුදසරණයි.